නව කොරෝනා වෛරසයේ පැතිරෑමේ අවධානමත් සමග ඒ ආසාදනය වීමෙන් වැළකීම සඳහා ජනතාව වැඩි වශයෙන් මුහුණු ආවරණ භාවිත කිරීමට පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ ඖෂධ සැල්වල මුහුණු ආවරණ තොග අවසන් වී ඇති අතර ජනතාව චෝදනා කරන්නේ ඇතැම් ඖෂධ සැල් මුහුණු ආවරණ වැඩි මිලට අලෙවි කරන බවටයි. නව කොරෝනා වෛරසය ශ්වසනය මගින් වේගින් පැතිරෑමේ අවධානමක් පැවතීම හේතුවෙන් එම අවධානමෙන් බේරීම සඳහා ජනතාව වැඩි වශයෙන් මුහුණු ආවරණ භාවිත කිරීමට පෙළඹුණා. ඊයේ දිනේදී මෙරටින් පළමු කොරෝනා වෛරස ආසාදිතය වාර්තා වීමත් සමග සාමාන්‍ය ජනතාව මුහුණු ආවරණ භාවිත කිරීම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් මුහුණු ආවරණ සඳහා ඇති ලුම ඉහළ ගොස් ඇති බැවින් දිවයිනේ බොහෝ ඖෂධ සැල් හිමියන් පවසන්නේ මුහුණු ආවරණ තොග වේගෙන් අවසන් වී ඇති බවයි. කෙසේ වෙතත් පවතින ඉහළ ඉල්ලුම හමුවේ මෙම මුහුණු ආවරණ ඇතැම් ඖෂධ සැල් වැඩිමිලට අලෙවි කරන බවට ජනතාව චෝදනා කරනවා. මෙසම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද අදහස් පළ වුණා. හිරු පත්තර විස්තරය කියවන අවස්ථාවේදී ජනතාවට පැහැදිලි කළා දුන්න කොහොමද මේ මුඛ ආවරණේ වර්ණ ගැන්වූ පත්ත පිටතට සහ සුදු පැත්ත ඇතුළට තියලා කොහොමද මේ ස්තර තුන ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. ඒක ඉතාම වැදගත් වෙන ජනතාව දැනුවත් වීම සඳහා මුඛ ආවරණ දැන්ට තියෙන සාමාන්‍ය සෞඛ්‍ය සායනවල සහ රෝහල්වල ඒ පැළඳිය යුතු රෝගීන්ට පැළඳීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. යම් හිඟයක් ඇතුළත් දෙනුමුද කවුරුත් බලාපොරොත්තු වෙලා හිටින්නේ නැහැනේ. විශේෂම මේ N95 මුඛාවරණ රුපියල් 85 සිට 510 දක්වා සමහර විට හෙට අනිදනකොට ඊටත් වැඩිය මිලකට අලෙවි වෙන්නට නියමිතයි. ඒ වගේම ප්‍රමිතියක් නැති මුඛාවරණ බොහෝ දුරට හෙට අනිදවන විට සමාජය තුළ විකිණෙන්නට නියමිතයි. ඒ නිසා අපි විශ්වාස කරනවා රජය මැදිහත් වෙයි ඒ ප්‍රමිතිය ඒ වගේම මිලත් පාලනයට ලක් කරලා මිනිසුන්ට ඒ සහනය සලසන්නට. පුරවැසියන් හැටියට විරෙන්දොත් පුරවැසියෝනේ. ඒ කියන්නේ මේක හරි අසාධාරණයක්. ලෝකේ හැම රටකම මේ නිෂ්පාදනය කරන ඒවා හිඟ තත්ත්වයකට පත් වෙනවා. මොකද මුළු ලෝකයේම මේ වෙලාවේ මුඛවාඩම් මැනවුම් කරමින් ඉන්නවා. රුපියල් 85ක් වගේ මිලකට අලෙවි වෙච්ච මේ මුඛ ආවරණය අද දවස වෙද්දී අලු කඩවල ගන්න පුළුවන්. විශේෂයෙන් ඔය බංගසාල වීදිය පැත්තට ගියොත් ඇවිදගෙන රුපියල් 500ට 700ට අලෙවි වෙනවා. 100,000ක විතර වැඩි මිලකට තමයි අලෙවි වෙන්නේ. එතකොට මේ කළු කඩ වැටලීම් කරන්න ඒ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක නුනොත් ඉතා නරක තත්ත්වයකට තමයි මේ මුඛ ආවරණ ජාවාරම ක්‍රියාත්මක වෙන්නේ. මුහුණු ආවරණ එහෙම නැත්නම් ෆේස් මාස්ක් එක. ශාල මාෆියාවක් බවට පත් වෙලා අද උදේත් අපිට වාර්තා වෙනවා එයාපෝට් හෙල්ත් ඩෙස්ක් එකේ මේ හෙල්ත් මාස්ක් සම්බන්ධයෙන් හිඟයක් තියෙනවා. විවෘත වෙළඳපොලේ මේ ෆේස් මාස්ක් එක අද හොයාගන්න බැරි උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. නිසා අපි ජනතාවට දෙන පණිවිඩය තමයි මේ මොහොතේදී මේ මොහොත දක්වා සෞඛ්‍ය අංශ විසින් සාමාන්‍ය පොදු ජනතාවට එළියට යනකොට මුහුණු ආවරණයක් පැළඳගෙන යන්න කියන තත්ත්වය ප්‍රකාශයට පත් කළා නැහැ. ඒ හින්දා අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න එපා. රුපියල් 20ට 30ට එක රුපියල් 500ට මිලදී ගන්න යන්න එපා. මේ ඉඟේ හරහා ජාවාරම්කාරයෝ දැන් බිහි වෙමින් තියෙනවා. රටේ කිසිදු සම්පතක් පිටරටියන්ට විකිණීමට වත්මන් රාජ්‍ය කිසිසේත් සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර රේගු දිනයේ සමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී රේගු විමසුම් මධ්‍යස්ථානයේද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වුණා. මේ රේගු සේරිය ආරම්භ වෙලා තියෙන්නේ 1806. මං හිතනවා මගේ විශ්වාසය ඊටත් එහා ගියපු ඉතිහාසයක් අපිට තියෙනවා. මොකද අපි රජවරු හිටපු යෝගයේ නැව් මෙහාට ඇවිල්ලා මේ අවස්ථාවලදී ගනුදෙනු කරා පිට රටත් එක්ක. ඒ හැම අවස්ථාවකෙදීම යම් කිසි බද්දක් අය කිරීම සිදු වෙලා තියෙනවා. ඒක තුළ රේගුව තමයි ඇත්ත වශයෙන්ම ඒකටත් සම්බන්ධ වුණේ කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා විශාල ඉතිහාසයක් තියෙන තැනක්. මම ගිය වතාවේ වගේ කතා කරන්න යන්නේ නැහැ. මොකද ගිය වතාවේ කතා කරපු ඒවා සමහරු මටත් ඇවිල්ලා කියනවා
මම එහෙම කිව්වා නේද කියලා අපි ගැන. නෑ මම එහෙම කියන්නේ යන්නේ නෑ. ඉතින් ඒකින් ඉඳා ඒ වගේම අපි අමාත්‍යංශයට ආවම කොයි අවස්ථාවකවත් ඔබට අර පසුගිය අමාත්‍යංශي සිදුවෙච්ච සිදුවෙන්නේ නැ කියන පොරොන්දු අපිට දෙන්න පුළුවන් බොහොම ආඩම්බරේ. මොකද අපි ඔබ කෙරෙහි ලොකු දැඩි විශ්වාසයක් තියලා තියෙනවා. පසුගිය යුගයේ අපි රටේ සම්පත් ඇති කරා. ඒ සම්පත් ඇති කරපු සම්පත් විකුණාගෙන කන්න පසුගිය කාලේ රජයන් ක්‍රියාත්මක වුණා. නමුත් අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් අපේ රටේ කිසි සම්පතක් පිටරටයන්ට විකුණන්න අපි සූදානම් නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. මේ අතර අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය අධ්‍යාපන සංචාරක විදේශ කටයුතු සහ ආගමන විගමන ඇතුළු අමාත්‍යංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණ ගැසුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය සහ පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍යංශ ගෙන ඇති පියවර ප්‍රශස්ත මට්ටමක ඇති බවයි. එමෙන්ම මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් චීන රජය ශ්‍රී ලංකා රජයට දක්වන සහයෝගයට ස්තුති කිරීමටත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තා. එක්සත් ජනතා නිදහස් සඳහනේ පක්ෂ නායකයන් එකඟවන ඕනෑම ලකුණකින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. බොහොම පැහැදිලි ඉදිරි අවුරුදු පහේ ගොඩාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ඉදිරි වැඩ කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ග්‍රාමත්තුමා ඉදිරි වැඩ කටයුතු කරනවා. ඉදිරි අවුරුදු පහේ එතුමත් එක්ක අපි මේ ගමන ඉස්සරහට ගියොත් මං හිතන්නේ ශක්තිමත් දේශපාලන ස්ථාවරයක් සහිත රටක් බවට ලංකාව පත් වෙනවා විතරක් නෙමෙයි ආයෝජකයන්ට යම් විශ්වසනීයත්වයක් රට ඇතුළේ ඇති වෙනවා. ඒකත් එක්කම මම කියන්න කැමතියි විශේෂයෙන්ම කුරුණෑගල දක්වා වෙන අධිවේගී මාර්ගය ලබන ඔක්තෝබර් මාසයේ විතරනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක මං හිතන්නේ කුරුණෑගල ප්‍රදේශයේ විශාල හබ් එකක් විදියට පත් වේ. විශාල සංඛ්‍යාවක් ඒ ප්‍රදේශවල එන්න බලම් පටන් ගන්නවා. මේ වෙනකොටත් ඒ අවට විශාල ආයෝජනයන් සඳහා පෙළඹෙමින් තිබෙන කාලවකවානුවක් දැන් තියෙන විශේෂයෙන් ඉඩම් මිල විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා. නෑ ලකුණු පිළිබඳ මං කියවන අපේ ප්‍රශ්න තියෙනවා නම් ඒකව සාකච්ඡා කරන්නේ අපේ නායක මට්ටමේ රැස්වීම. ඉතින් ඕන එක්කෙනෙකුට එක්කෙනාට කියන්න පුළුවන්. නමුත් අපි ඉතින් සන්ධානයේ ලකුණු පිළිබඳව තීරණය කරන්නේ ඒ නායක මට්ටමේ තියෙන රැස්වීමදී මිසක පාරදිගේ කතා කරලා කතාවලදී ලකුණු ගැන කියලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. ලකුණු අපි එළිලා ඉන්නේ නෑ. අපේ පක්ෂ නායකයෝ එකතු වෙන එකඟ වෙන ඕනම ලකුණකින් තරඟ කරන්න අපිට කිසි ගැටලුවක් නෑ. සන්ධානයේ හදීම තමයි අත්‍යවශ්‍ය කාරණා. සන්ධානයේ තුල හදන ඕනම ලාංඡනයකින් අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සඳහා සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලත අතුකෝරල් මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ අතර එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් පිරිසකගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පසොරුවේ කොළඹදී පැවැත්ුණා. ඊයේ පසොරුවේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්ුණේ කොළඹ කොළුපිටිය ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා සමාජ මධ්‍යස්ථානයකදී. එම සාකච්ඡාවට මන්ත්‍රීවරු 25 දෙනෙකු පමණ සහභාගී වී සිට ඇති අතර එෙහිදී යෝජනා වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සංධානයකින් මහ මැතිවරණයට තරඟ කළ යුතු බවත් එහි නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතාට බාර දී යුතු බවයි. වර්තමාන නායකත්ව අර්බුදයේ හේතුවෙන් පක්ෂයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයේ මගහැරවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ අත් නොහරින්නේ නම් ඔහු නායකත්වයේ තබා ගැනීමටද සාකච්ඡාවේදී යෝජනා වී ඇති බව වාර්තා වනවා. සාකච්ඡාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරියල්ල, රවි කරුණානායක, අකිල විරාජ්කාරියවසම්, තිලක් මාරපෙන, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක, මුජිබ රහ්මාන්, ආශුමාරසිංහ, කාවින්ද ජයවර්ධන, එඩ්වඩ් ගුණසේකර, පාලිත රංගි බණ්ඩාර, විජිත් විජේමුනි සොයිසා, අජිත් මාන්නපෙරුම, සුජිත් සංජය පෙරේරා, සිඩ්නි ජයරත්න, වජිරා බේවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, කේ කේ පියදාස, රෝහිණි කවිරත්න, වෛද්‍ය තුසිතා විජේමාන යන පිරිස සහභාගී වූ බවට වාර්තා වනවා. අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. කොළඹ එක් ස්ථානයක විශේෂ හමුවීමක් පවත්වලා තියෙනවා. ඔබතුමියලට මේ මේකට ආරාධනාවක් ලැබුණ නැද්ද? ඒ ඉතින් මෙහෙමයි සමහරවල්ලාට ඉතින් අපි කැමති අපෙත් ඉන්නවනේ යාළුවෝ හැම. ඉතින් අපි හම්බ වෙලා ඔය හැන්දෑවට පොඩ්ඩක් හම්බ වෙනවා. එහෙම ඒවා කරනවා. ඒගොල්ලොත් එහෙම එකක් හම්බ වෙන්න ඇති. මම නම් ඒ ගැන දැනන් හිටියේ නැහැ. ඔබතුමියට හිතෙන්නේ නැද්ද නිකන් මේ පවතින දේශපාලන අර්බුද, පක්ෂයේ අර්බුද තත්ත්වය ගැන සාකච්ඡා වුණාද කියලා? නැහැ එහෙමයි වයි. ඉතින් තැන් තැන් වල හම්බ වෙලා කතා කරන්න ඕනේ. අපිට තියෙනවානේ කණ්ඩායම් රැස්වීම තියෙනවා. අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම තියෙනවා. පිරිමි ළමයිනේ. කට්ටිය කැමති ඉතින් සෙට් වෙනවා කියනවා. ප්‍රබලය රැස්වලා තියෙන අපි කවුද දන්නේ ප්‍රබලය ඔය කීයද? සිසම් වජිරා බේවර්ධන. ප්‍රබලයේද එතුමා? නවීන් දිසානායක. එතුමා ප්‍රබලයේද? මොකෙන් දන්නේ ඒක මනින්නේ. අගේ අදහස නම් ඔය කවුරු ප්‍රබල නෙමෙයි. අද අපි ඔක්කොමලා සාමාන්‍ය
වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. උද්‍යාධිකාරී මණ්ඩලයේදී බේර ගන්න පුළුවන් කියන්නේ මේ. දැන් බේර ගන්න බැරුවනේ දින උද්‍යාධිකාරී මණ්ඩලයේ මේ නායකත්වයේ පිළ. නෑ එහෙම නෑ මේ අවුරුද්දට තාම උද්‍යාධිකාරී මණ්ඩලයේ තාම මං හිතන් දැන් තමයි පත් කරලා තියෙන්නේ. ඒක බේරන එකම තැන තමයි උද්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම දෙකම. දැන් නායකත්වයට පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි යෝජනා කරන්නේ. නමුත් උද්‍යාධිකාරී මණ්ඩලයේ තව පැත්තකට අදිනවා. දැන් මේක ප්‍රශ්නය निराකරණය වෙන පාටක්වත් පේන්න නෑ නේද? නෑ ඉතින් උද්‍යාධිකාරී මණ්ඩලයේ පැත්තකට අදින්න තාම නෑ නේ මේක. ඒක සමාජිකයෝ සජිත් ප්‍රේමදාස මහත්තයාට කැමති කියලා ඔබතුමී හිතනවාද? ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂක වුණේ සියලු දෙනාගේම කැමැත්ත. ජනාධිපති අපේක්ෂකයා වෙච්ච පුද්ගලයාට පක්ෂ නායකත්වයට එහෙම පිළිබඳව ගැටලුවක් නෑ නේ. දෙන්න කතා කරලා හොඳ දෙයක් ගෙන ඉක්මන. එතුමාට පක්ෂේ බාර දීලා පක්ෂ යාන්ත්‍රණය එතුමාට බාර දීලා රනිල් වික්‍රමසිංහ එතුමාට අවශ්‍ය උපදෙස් දෙන්න එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හැටියටත් ඉන්නු. හැබැයි මේ පාර අපිට කියන්න තියෙන කටළඟ තියාගෙන දීලා නම් හැම එකම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිටින් අරින්න ලෑස්තියෙන් මෙතරමිහින්තලේ විහාරාධිපති පූජ්‍ය බලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් එක්සත් ජාතික පක්ෂයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැනට ලොකු විශාල අර්බුදයක් එක්සත් ජාතිපක්ෂය තුළ තියෙනවා. සම්පූර්ණ දියාරු වෙලා තියෙනවා. ඉතින් එකිනෙකා ඇන කොටා ගන්න ස්වභාවයක් තියෙනවා. නායකත්වයේ සම්බන්ධයෙන්, මහලේකල්ලා සම්බන්ධයෙන් කවුරුත් ඒක දන්නා ප්‍රසිද්ධ කාරණාවක්. ඒ තුලමයි දැනේ මහමැතිවරණෙන් එක්සත් ජාතිපක්ෂය පිළිබඳව කිසිදු විශ්වාසයක් පදනමක් නැති නිසා මම හිතන්නේ ඡන්ද පදනමත් අඩු වෙලා අපි නොහිතන පක්ෂයකින් විපක්ෂ නායකත්වයකට විපක්ෂයේ කණ්ඩායමක් බවට පත් වෙයි. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. මන්ත්‍රීවරුන්ගේ ආහාර වෙනුවෙන් පාර්ලිමේන්තුව වැය කරන මුදල් කැපකර හෝ රජය ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවලට වහා පිළියම් යෙදිය යුතු බව පූජ ජඹුරේවිල චන්දරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අද මහනුවරදී අදහස් දක්වමින්. රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික සංවිධානයේ සමාජිකයන් පිරිසක් අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහ ලේකක අධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදක සිය ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා. කියලා කතා කරපු වෙලාව එතුමත් කිව්ව මේකට වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ කියලා. නමුත් ස්ථීර දිනයක් වැඩපිළිවෙලක් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අදහසක් නැහැ. රණවිරුවන්ගේ ප්‍රශ්න ප්‍රමණක් නේ ජනතාවගේ ජීවන ප්‍රශ්න පිළිබඳවත් සුදුසු ලබා දීමේ ප්‍රමාදයක් තිබෙනවා. ඒ පිළිබඳව ඊයේ පෙරදත් අපි රාජ්‍ය ප්‍රධානි මහනායක පුළුවන් තරම් කප්පාදු කරලා මහජන සුබ සිද්ධිය සඳහා ඒ මුදල් වැය කිරීමට කැප කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් හෝ යම් ප්‍රතිපත්තියක් අනුව මේ රණවිරුවන්ට ඒක කිරීමේ යුතුකමක් වගකීමක් තියෙන ඒ දේ සිද්ධ වෙන්න ඕන කියන තැන තමයි අපිත් තියෙන්නේ. දසකයක් කිවනේ දැන් දෙවනි දසකේ නැත්තම් මේ ආබාධ රණවිරුවන්ටයි රණවිරු බිරින්දෑවන්ටයි දෙමාපියන්ටයි කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම නියන ආබාධ රණවිරු විශේෂ. අනතුරුව එම සංවිධානයේ සමාජිකයන් පැමිණියේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනා හිමියන් බැහැදකීමටයි. ජනාධිපතිතුමා තේරුම් අරගෙන තියෙනවා රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි පුරවැසියා විදිහට මා මේකට ආදර්ශයෙන් පිළිතුරු සැපය යුතුයි කියලා ඒ ආදර්ශයේ සපේනවා. හැබැයි අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 එක කරනවාද? ජනාධිපතිතුමනි අසීමාන්තික ලෙස මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, එයින් ඉතුරු වෙන මුදල් රණවිරුවන්ගේ වැටුප් අරබුදය නිරාකරණය කිරීමට යොදවන ලෙසත් අපි බොහොම කාරුණිකව ඉල්ලලා සිටිනවා. මෑතකදී ඉදිරිපත් වූ මහ බැංකු බැඳුම් කර වෝහාරික විගණන වාර්තාවේ වංචාවක් සිදුව ඇති බවට සඳහන් නොවන බව පිවිතුරු හෙළවරුමේ පවසනවා. එහි නායක උදේගමන්පිල මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මහින්ද රාජපක්ෂ මැතිතුමා බැඳුම් කර හොරෙක්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මහා පරිමාණ බැඳුම් කර වංචාවක් සිදු වුණාය. ඒ වංචාවේ හැටියට බලද්දී අපේ වංචාව එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ කියන්න අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පෙළඹිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් වෝහාරික විකර්ණ වார்த்தාවක් ගැන කතා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මේ මතයට ඌ මිටි තියෙනවා. අපි හැබැයි දන්නවා එක්සත් ජාතික පක්ෂය බොරුවට උපන් පක්ෂයක්. කිඹුල්ලු දෙන්න අද ඇවිල්ලා කියනවා මිලියන 2කට විනාඩි 15ක බොරු රඟපෑමක් කළේ කියලා. ඉතින් මේ බොරු වර්ගයේම තවත් බොරුවක් තමයි මේ යන්නේ වෝහාරික විගණන නාඩගමයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බැඳුම් කර වංචාව සිදු කළ බව ස්ථාපිත කරගන්න අපි පාවිච්චි කරේ විගණනයේ පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති විගණකාධිපතිවරයාගේ විගණන වார்த்தාව. හැබැයි මේ වார்த்தාව විගණකාධිපතිතුමා නෙවෙයි හදන්නේ. කවුද හදන්නේ? මේ තියෙන නම BDO කියන ඉන්දියාවේ තියෙන විගණන ආයතනයක් විසින්. එහෙමනම් මේක හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නෙවෙයි, හොරාගෙන් පේන ඇසීමක්. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් දුන්නාය කියලා අර්ජුන් මහේන්ද්‍රන් සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මහබැංකු එවකට අධිපති නිවාඩ් කබ්රාල් මැතිතුමාට යම් වංචාවක් කිරීමට අවශ්‍ය ආවරණයේ උපදේශයේ දිරිගැන්වීම ලබා දුන්නාය කියලා මේ වார்த்தාවේ කොතනවත් නැයි තම වක්කීමෙන් කියන. මේ වார்த்தාවෙන් කියන්නේ ඒ ඍජු දැබ්බ ලංසු දැබීමේ ක්‍රමයේදී එවකට වෙළඳ පොලේ තිබ්බ පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයකින් ලංසු බාර ගැනීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු වුණායි කියලා. වංචාවක් සිදු වුණා කියලා කොතනවත් නැහැ කියලා තියෙන්නේ පාඩුවක් සිදු වුණා. මේ වෝහාරික විගණක වාර්තා නාඩගම එක්සත් ජාතික පක්ෂය 2015 බලයට ඒමට ආරම්භ කරලා පෞගිය ජනාධිපතිවරණයේදී තීව්‍ර කරපු තමන්ගේ බොරු වැලේ තවත් එක් නාඩගමක් පමණයි කියන එක අපි සඳහන් කරන්න ඕනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ගමන් පිළ මහතා ඊළඟට මේ දවස්වල අපිට නිතර ඇහෙන කතන්දරයක් තමයි ගෝඨා සජිත් සුසංයෝගයේ. ගෝඨා ජනපති සජිත් අගමැති. දැම්බෙල්ලින් නම් බොලේ විපක්ෂ නායකතුමත් මේ කතාව කියනවා. එතුමා කියනවා එතුමගේ ඩයිනමෝව හොඳයි කියලා. එතුමගේ ඩයිනමෝව කතරම් හොඳ වුණත් ඒක ගැලපෙන්නේ බයිසිකලයකට මිසක් ගෝඨාබේ රාජපක්ෂ මැතිතුමා වැනි සද්දන්ත නැවකට නෙවෙයි කියන එක අපි සිහිපත් කරන්න. හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා ආරම්භ කරන ලද නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේද ක්‍රියාත්මක බව සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම් බෙන්ද සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානයේ සමාජික මොහමඩ් තාසිම් මෞලවිවරයා පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිස මහබෝට අද කැඳවූ අවස්ථාවේදී. මාවනෙල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මොහොමඩ් තාසීම් මෞලවිවරයා හරහා පොලිසියට බහර දෙන බවට හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ප්‍රකාශ කළේ යැයි මීට පෙර වාර්තාපළ වී තිබුණා. මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා ආරම්භ කළ විශ්වවිද්‍යාලය වැනි තවත විශ්වවිද්‍යාල මෙරට තිබේ දෙයන්නයි. ඊට පිළිතුරු දුන් මොහොමඩ් තාසීම් මෞලවිවරයා ප්‍රකාශ කළේ නලේමියා නමින් බේරුවල ප්‍රදේශයේ එවැනි විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක වන බවයි. අධිකරණය හමුවේ පවතින නඩුකටයුත්තක් සම්බන්ධයෙන් තමාට නියෝග ලබා දීමේ කිසිදු නෛතික බලයක් දේශපාලනමය පළගැනීම් සොයාබලන ජනාධිපති කොමිසමට නොමැති බව නීතිපති දප්ලුද ලිවේරා මහතා එම කොමිසමට ලිඛිතව දන් පා තිබෙනවා. ඒ කොමිසමේ විමර්ශන අවසන් වන තෙක් හිටපු නාවික හමුදාපති අත්මිරාල් වසන්ත කරන්නාගුලට සහ කොමදෝරු DKP දසනායකට එරෙහිව නඩුභා ගත්විටුවන්නැයි එම කොමිසම නීතිපතිවරයාට ඊයේ සිදු කළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් අම්පාර මහවැය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් හටගෙන ඇති අතර එම සිද්ධිය පිළිබඳ විමසීමට රාජමාත්‍ය විමලවිර දිසානායක මහතාද එහි පැමිණෙන අයුරු ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී විකාශ වූ හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රාවණාබලේ සංවිධානය කැඳුම්කරු පූජ්‍ය තේකන්දේ සද්ධාතිස්ස හිමියන් අද කොළඹ අපරාධ කොට්ටාසය වෙත කැඳවා තිබුණා. හරියට රංජනුයි කොරෝනා වෛරසයයි දෙකම එක වගේ. නීතිය හරියට ක්‍රියාත්මක කළොත් මේ පුජ්‍යලයට එරෙහිව අවුරුදු 200ක්වත් හිර යන්න ඕන. මොකද ඒ තරම් නීතියට බලපෑම් කළා තියෙන. යතුරුපැදි දෙකක් ගැටි අනතුරට ලක්වන ආකාරය තවත් වාහනයක සවිකර තිබූ ඉදිරිපස කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර නාවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටි අනතුරට ලක්වන ආකාරය තවත් වාහනයක සවිකර තිබූ ඉදිරිපස කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රට වටා හිරෝ
හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ බිනිබවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලේ අනු තිරේ දිස් වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලතම රාත්‍රියේ 9:55. හයිබෝවන්.